අයිබුවන්. අද විශේෂ හෙළිදරව්වක් කරන්න මාත් එක්ක සම්බන්ධ වෙනවා අජිත් ධර්මපාල මහත්මයා. ඔහු ඉන්නේ ලන්ඩන් වල. ඔහුට අවශ්‍යයි මේ රටේ, ඒ කියන්නේ ලංකාවේ පොලිසිය නිර්දේශ පාලනීකරණය කරන්න. මොකද දේශපාලනකරණයෙන් මුදවා ගන්නවා කියලා කියන්නේ රටේ ආධිපත්‍ය රැකෙනවා. ඒ වගේම පොලිසි නිලධාරියෙකුට තමන්ගේ රාජකාරිය හරියට කරන්න පුළුවන් අවස්ථාව, ඒ වපසරිය හදලා දෙන්නේ මේ මිනිස්සු මාරම උත්සාහයක් දරනවා. එතකොට අජිත් ධර්මපාල කියලා කියන්නේ මම අතන මේ වෙලාවේ ශ්‍රී ලංකා පොලිසිය නිර්දේශ පාලනීකරණයෙන් මුදවා ගන්න උත්සාහ කරන පුද්ගලයෙක් වශයෙන් මට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි සෑම විටම ඔහුත් එක්ක සම්බන්ධ වෙලා මේ රටේ මේ දේශපාලන ක්‍රමවේදය අතුගාලා දමන්නත්, ඒ වගේම මේ දේශපාලනීකරණයේ මේ රාජ්‍ය ආයතන ටික මුදවා ගන්නත් උත්සාහ කරන්නේ. මේ දේශපාලන ක්‍රමයෙන් මුදා ගන්න මාර උත්සාහයක් දරනවා කියලා වෙන කිව්වේ ඒකයි. ඒ වගේම දැන් පොලිසිය ඒ විදිහට දේශපාලනීකරණයෙන් මුදවා ගන්නකොට අපිට එතනින් එහා උඩ තියෙනවා අධිකරණය. අධිකරණයට දැන් ඇත්තටම කවුරුත් අත තියන්න බෑ. මේ හේතුව මේ අධිකරණයට අපහාස කරා හරේ මේ කියවිවල එතෙන්ට එන්නනේ. එතකොට දැන් මේ අධිකරණය මගින් වෙන පරිහානිය මේ සමාජයට, මොකද වෙන කිසිම දෙයක් නැහැ. අපිට යන්න තියෙන එකම ආයතනය තමයි අධිකරණය. එතන තමයි එතන ස්වාධීන වුණොත් එහෙම අපිට මේ රට මුදවා ගන්න පුළුවන් කියලා හිතනවා. අක්කර දෙයක් වුණාට පස්සේ අපි හිතනවා අපිට අධිකරණයට ගියාට පස්සේ මේ දේ සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. සෑම එක්කෙනෙම කතා කරපු ගාන කියන්නේ අධිකරණයේ අපිට විශ්වාසයි. ඒ අධිකරණය අපි අධිකරණයෙන් අපි සාධාරණත්වයක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ සාධාරණත්වය ඉටු වෙන්නේ නැත්තම් අධිකරණය දේශපාලනීකරණය වෙලා නම් අපි කොතෙන්ද යන්නේ? එතනින් එහාට යන්න දන්නේ. ඒ නිසා අපි මේ දේශපාලනීකරණයේ මුදව ගන්නකොට මේ සියලුම පැති, පොලිසිය වේවා, අධිකරණය වේවා, රාජ්‍ය ආයතන වේවා, මේ හැමතැනටම අපි අත තියන්න ඕනේ. ඒ වගේම තව කතාවක් කියන්න ඕනේ, මගේ හැමදාම කරන කතාව, රනිල් රාජපක්ෂත් ඒ වගේම රාජපක්ෂ හැතිකරෙත් අපිත් එක්ක සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන් ලොකු ඇලියස්සයක් කවා ගන්න. ඒක නිසා තමයි උන් අපෙන් පිළිගන්න මේ වගේ මාධ්‍ය නියාමන පනත වේවා හෝ ප්‍රතිස්ථ පනත වේවා හෝ පුරුද්දාපන පනත වේවා, මේ සියලුම දේවල් ගේන්නේ අපෙන් පිළිගන්න. මොකද රනිල් රාජපක්ෂ දේශපාලන වශයෙන් අතුගාලා දාලා ගෙදර තිව්ව එක മന്ത്രിකමක් ගන්න බැරි වෙන විදිහට UMP එක කියන අර ප්‍රතාපවත් පක්ෂය, ඒ වගේම ගේගිනි තිව්වේ ලොකු ඇරියසෙකින් ඉන්නේ සමාජෙත් එක්ක, ඒ වගේම මහින්ද රාජපක්ෂ, ගෝඨා අභය, කපුට බැසිල්, ඒ වගේම පොඩි මහින්දා නාමල්ලා අපිත් එක්ක ලොකු ඇරියසෙකින් ඉන්නෝ. අන්නේ දේ තේරුම් ගන්න කියලා වෙලා අපි යමු අද කතාවට. වැඩිය කතා කරන්නේ නැතුව අපේ කතානායකයා වෙන්නේ අජිත් ධර්මපාල. ඔහු දේශපාලනයේ මුදා ගන්න, ඒ කියන්නේ දේශපාලනීකරණයේ මුදා ගන්න පොලිසිය ලොකු උත්සාහ දෙන, ඒ වගේම අධිකරණය සම්බන්ධ වෙන ලොකු හෙළිදරව්වක් කරනවා. අපි ඒ හෙළිදරව්වට යමු. ආයුබෝවන් අජිත් ධර්මපාල මහත්මයා. වරදන්නේ අපි හොඳින්, හැබැයි අපේ රට හොඳින් නැහැ කියලා ඔබටත් තේරෙනවා. ඔබ ඒක නිසා ලන්ඩන් වල ඉඳලා ලොකු උත්සාහයක් දරනවා මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න. එතෙන්දී මට ඔබ අතුපතර විහිදලා යම් කිසි කාර්යයක් හරි විදිහට මේ වෙලාවේ හරි ප්‍රස්තුතයට කතා කරන එක තමයි පොලිසිය නිර්දේශ පාලනීකරණයේ මුදවා ගැනීම, ඒ වගේම අධිකරණය කියන තැන ඔබ හරියට ඇඩ්‍රස් කරනවා මේ වෙලාවේ. ඒක නිසා මම ඔබත් එක්ක සම්මුඛ වීමක් හරි අපේක්ෂාවෙන් හිටිය මේ සමාජය දැනුවත් කරන්න. මොකද්ද මේ වෙන්නේ අපේ රට? අපිට යන්න තිබුණ එකම තැන තමයි අධිකරණය. එතන තමයි මිනිස්සු ගියලා කියන්නේ අධිකරණයෙන් හරි අපිට සාධාරණ ඉෂ්ට වෙනවා කියලා. දැන් මොකද්ද මේ අජිත් ධර්මපාල මහත්මයා ඔබට හිතෙන්නේ මේ රටේ යන තත්ත්වයත් එක්ක? ආචාර්ය නිකුත් කළ අභියෝග නැති කරන සභාපති මිනිස්සු බලකරවාරක්
තිබුණා එක්කෝ 70 ලක්ෂක මුදල. මේ මුදල ඇත්තටම සාමාන්‍ය සිද්ධ වෙන්නේ මොකද්ද මෙච්චර විශාල පිරිසක් ඉtti නාලක්ක කාය පිරිසක් ඉtti ඔය මුදල් එක දෙයක් නැති නැතුව ඒ එක සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා දැන කරලා ඒ තරුණයෝ තාමත් සුරක්ෂිතව වචනේ තමයි
අනිවාර්යෙන්. ඒ ප්‍රශ්නෙත් එක්ක දැන් නීතිපතිගේ තව සුදු වෛද්‍යයක් ඔබ කියන විදිහට සුදු වෛද්‍යයක් තියෙනවා මේ වෙලාවේ දැන් අර දේශබන්දු කියන වෙල කියන්නේ දැන් අනාගත පොලිස්පති වෙන්න හිටපු එකේ ඒ සිහිනේ නැති කරා කියන දැන් එයාටයි දැන් දෙනව හරනම් ඔබ කියන විදිහට ඇපීල් කරන ඒ වැඩකටයුතු කරන්න ඒ වගේම ඔබ ඔබට හිතෙන්නේ මේ දැන් මේ මේ තරම් දෙයක් මෙහෙම මේ උසාවි මාර්ගෙනුත් මේ විදිහට රීඩ් ආඥාවක් අරගෙන මේ මොකටද මේ මේ තරම් සුද්ධ කරගෙන මේ දේශබන්දු කොහාටද මේ ගෙනියන්න හදන්නේ මේ අපිට තේරෙන්නේ නැහැ මගේ තේ එක්තරා අවස්ථාවක
ඉන්ස්පෙක්ටර් පරිපාලන
පරිපාලන පරිපාලනම ගත්තොත් ඒකේ වෙනම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒවගේම අජිත් ධර්මපාල මහත්මයා මේ මට මේ විශේෂ කාරණයක් කියන්න ඕනේ මේ ඔබට මගේ මේ YouTube අවකාශය තුල ඔබට ඕන දෙයක් කියන්න පුළුවන් ඔබට මොන හරි වෙනවනම් ඒ සමානම දෙයක් මටත් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒකේ වගකීම මමවත් බාර ගන්නවා ඔබට මගේ platform එක තුල ඕන විදිහට බැට් කරන්න පුළුවන් ඔබ කරන්න ජනාධිපතිවරයා ඉදිරියේ නීතිපති දියුණු දෙන්නවා ජනාධිපතිවරයා
මට තප්පරයක් දෙන්න අජිත් ධර්මපාල මහත්තයා ඔබ දකින්නේ නැති තොණ්ඩමාන් කියන මේ ජරා දේශපාලඥය පාර තියාගෙන නඩු අහනකොට ගුඩ් ආෆ්ටර්නූන් සර් කියාගෙන සැලුට් ගහගෙන යන්න වෙලා මේ නීතිය රකින්න පොලිස් අධිකාරියෙකුට අතෙන්ද යන්න වෙලා බලන්න ඉතින් මොකටද උන්ට අපි මේ විදිහට මේ සැලුට් කරන්නේ මොකටද ඒ ඔක්කොම යාළුවා
බොහොම ස්තුතියි මේ අජිත් ධම්පාල මහත්මයා ඔබගේ ඕ උත්සාහය ඔබගේ මේ ප්‍රයත්නය අපත යන්නේ නැතිව අපිට ලංකාවේ ඉන්න සීලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රයත්නයට අපිත් එක්ක එක්කව වෙන්න මේක මේ අපි උඩුගම් බලා පීනන්නේ ඔබගේ හෙට දවසේ ඔබගේ හෙට දවසේ අයින්සක දරුවෝ වෙනුවෙන් නිසා අපි වෙනුවෙන් නෙවෙයි ඒක නිසා අපි දැන් කාලය ගොඩාරයක් ගෙවිලිවද අපේ දරුවොන්ට හෙටක් හදන්න තමයි මේක කරන්නේ ඒක නිසා සීලු දෙනාට ආදරණීය ඉල්ලීමක් කරනවා මේ දූෂණ විරෝධී හඬත් එක්ක එකතු වෙන්න කියලා. බොහොම ස්තුතියි අජිත් ධර්මපාල මහත්මයා. අපි මේ වගේම ආයිත් ඔහු සම්බන්ධ කරගන්න උත්සාහ කරන රටේ වෙන අසාධාරණකම් අයුතුකම් ඒ වගේම හොර මැරකම් වලදී ඔහු ලොකු හඬක් නගනවා මේ වෙනුවෙන් ඒ නිසා අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔහුට. එහෙනම් අදට ගිහිල්ලෙන්නම් මේ වගේ වීඩියෝ එකකින් ආයි හමු වෙමි බලාපොරොත්තු වෙන සිළු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන් රනිල් රාජපක්ෂටත් මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න. ජාතික උරුමය උදාර වූ බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර විසම දේශය ගති යොදා සතුරන් පරදමු අත්දල් බැඳා නැගිටිව් අවිසම ඇති දැන් විමසුවා හෙළදිව බබලමු එක් විසම පූජිතයි නමවේ මැනිියෝබේ හද ගැස්මවෙමු ලක්මවගේ ශක්තියෙන්